මේ තියෙන්නේ කූලින් කොයිල් එකක් පේනවා. මේ විශාල දැවැන්ත කූලින් කොයිල් මේවා. මේවෙන් තමයි ඒසි මැසින් වල එහෙම විශාල ඒචු මැසින් එක එහෙම නැත්නම් චිලර් මැසින් වල කූල එක ඒකටු සිද්ධ වෙන්නේ ඔය කූලින් කොයිල් එකෙන්. මේ තහඩු වලින් තමයි හදන්නේ. මේවා ඇලුමිනියම් තහඩුත් තියෙනවා, ඒ වගේම ගැල්වනයිස් තහඩුත් භාවිතා කරනවා. මේ තහඩු රෝල් එන්නේ මේ රෝල් දාලා බැලුවම පේනවා මේකේ තුනි එක මිලිමීටරයක් වගේ තමයි ගණකම තියෙන්නේ මේකේ, මිලිමීටරයක් දෙකක් වගේ. බොහොම තුනි. මේන රෝල මැෂින් එක හරහා යවනවා. මැෂින් එකෙන් ප්‍රෙස් වුණාම අවශ්‍ය ප්‍රමාණයට සිදුරු හැදිලා ඒ කෑලි කෑලි නිර්මාණය වෙලා එනවා මේ මැෂින් එකෙන්. මෙතන තමයි මැෂින් එකට ඇතුල් වෙන්නේ තහඩුව. මේ පේනවා මෙතන මේ තැලිලා උඩින් ප්‍රෙස් වෙනවා. මැෂින් එක ප්‍රෙස් වුණාම තැලිලා මේ ආකාරයට සිදුරු හැදෙනවා. ඒක කිසියම් ආකාරයක කැටේමක් ස්වභාවයෙන් තමයි හැදෙන්නේ. ඇති මෙතනින් කැපිලා මේ කූරු දිගේ පහළට අවශ්‍ය ප්‍රමාණයට වැඩනවා. මේ තින් මේ විදිහට ගොඩ ගැහිලා වැටිලා ගොඩ නැගිලා තියෙන මේ බණ්ඩලයක්, ස්තර බණ්ඩලයක් මේ තියෙන්නේ. මේ මෙතන තියෙන්නේ මේ විදිහටම හදපුවා. මේ පේනවා මේ තහඩු විශාල ප්‍රමාණයක් තියෙන්නේ. මේවා මේ බට දාලා තමයි මේ බට මැදින් දාලා තියෙනවා. පේනවා මේ පැත්තෙන් බලුවා අනිත් පැත්තෙන් පේන විදිහට එක සමානව තමයි මේවා මැෂින් එකෙන් වැටෙන්නේ. ගාන්ටම ගන්නත් ඕනේ, මොකද වෙනස් වුණොත් හදන්න අමාරුයි. අහු ගොන්ටම තැලිලා යනවා. මේ තියන්නේ ඒ විදිහට වටේට රාමු හරි කරලා එන දාලා බෝල් දාලා ඉර කරලා ඉවරලා මේ කොයිල් මැද තියෙන්නේ අර වගේ බණ්ඩල් ගෙනල්ලා මැදින් තියලා තඹ බට මැදින් එක දිග තඹ බට යවලා තියෙනවා. මේක රෝලින්ලා අනික් රෝල දක්වාම තඹ බට යවලා තියෙනවා. මේ පේනොත් දාපු තඹ බට ඇනවලින් සම්බන්ධ කරලා තියෙන වටේ රාමු. මෙහෙම තමයි කොයිල්ලයක් හදන්නේ. පේනවා මේ පැත්තේ මේ තඹ බටයක් රිංගුවම් මේ තඹ බට අනික් රෝලේ එහා පැත්තේ පිට වෙනකම් මේක තද කරනවා. දිග තඹ බට දාන්නේ. ඊට පස්සේ අන වට හතර වට යන පද ගල්ලා මේ රාමුවේ මේ ක්‍රිර කර ගන්නවා. මේ තියෙන්නෙත් කොයිල් එකක් හිටවල තියෙන්නේ එක තඹ පාස්සන්න. මේ තියෙන්නේ දැවන්ත කොයිල් තුනක් තියෙන්නේ. මේ පේනවා ඒ වපු බට මේ යූ හැඩේ කොටස් තියලා තඹ පාස්සලා තියෙන්නේ. මේ ඔක්කොම මේ විදිහටම තඹ පාස්සලා එකකට සම්බන්ධ කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. එහෙම සම්බන්ධ කරලා මේ එක කූලින් කොයිල් එකක් තමයි මේ දකින්න තියෙන්නේ. ඊට යට තියෙන තව කූලින් කොයිල් දෙකක්. මේවා මහ විශාල ප්‍රමාණයේ ඒවා. මේ තියෙන්නේ කූලින් කොයිල් තුනක් එක පිට එක තියලා තියෙන්නේ. උඩ තියෙන්නේ අර තහඩු ඇලුමිනියම් හරි ගැල්වනයිස් හරි දෙකෙන්ම තහඩු නිර්මාණය කරනවා. කපනවා, කපලා ගන්න අවශ්‍ය ප්‍රමාණයන් වලට. මේ තියෙන්නේ තව පාස්සන්න සූදානම් කරගුවා. මේ උඩ හිටවල ඉවරේලා මේ තඹ පැසීම් කටයුතු සඳහා පහසුව සඳහා තමයි එහෙම හිටවල තියෙන මහ විශාල ප්‍රමාණයේ ඒවා. මේනම් මේ දකින්න තියෙන විශාල ප්‍රමාණයේ කුලින් කොවිල්ලයක්. මේ විශාල මිලක් වෙනවා. මිලිනුත් අධික මිලකින් යුක්තයි මේ කුවිල්ල. අඩි 15ක් 18ක් විතර විශාලයි ඒ කූලින් කොයිල් එක. මේ මෙතනත් හදලා තියෙන කූලින් කොයිල් ගොඩක් තියෙන්නේ. මේ තියෙන්නේ අර වීඩියෝ එක මීට කලින් ඉදිරිපත් කළා ඒචු මැෂින් එක. ඒක ඇතුළට දාපු කොයිල් දෙක තමයි මේ තියෙන්නේ. විශාල කොයිල් දෙක එකකට එකක් සම්බන්ධ කරලා දාපු විශාල ප්‍රමාණයේ කොයිල් දෙක. මේකේ තඹ යූ හැඩයට ගහලා ඉවරෙලා ඒවා පාස්සලා තියෙන්නේ. තඹ පාස්සලා තියෙන්නේ. ඒ වගේම ඒන බට මෙතනින් ඔක්කොම එකට සම්බන්ධ කරලා තියෙනවා ඒවා. කොයිල් එකකට ලයින් තුනකින් ගෑස් සැපයුම් ලබා දෙන විදිහට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. දකින්න පුළුවන්
ඒ හදන සම්බන්ධකය හදන හැටි මේදී නිදී සම්බන්ධකය කුඩා බට විශාල ප්‍රමාණයකින් තනි අරේනේ වට එකට එක සම්බන්ධ කරලා තියෙන ලයින් තුනකින් වෙන වෙනම තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක බටේ ලයින් එකකින් දුන්නොත් මේ අංක 1 2 3 කියලා ගහලා තියෙන මේ ගෑස් ලයින් තුනේ මැෂින් එකේ මේ ඔයිල් එකේ මේ කියන එකෙන් ගෑස් එක සැපුවාම ඒ සම්පූර්ණයෙන් ඒ ලයින් එක හරහා පමණ යන්නේ මේ මීටරෙන් පෙන්වනවා. එක මෙතනට දැනට මේකේ පුරවලා තින්නේ හුලං. දැනට හුලං පුරවල ඉවරලා සීල් කරලා තියෙන්නේ. මොකද වායු කාන්දු වෙනවද ගෑස් පිරුවොත් ගෑස් කාන්දු වේවිද කියලා බලන්න තමයි මේ තින්නේ. මෙතනින් හුලං ප්‍රමාණය අඩු වුණොත් පේනවා මේ මීටරෙන්. දැනට මේකට හුලං පුරවල ඉවරලා මෙතනට තඹ පාස්සලා තියෙන්නේ. මේ තුනේ මේ ආකාරයට තමයි කරලා තියෙන්නේ දැනට. අදාළ යන්ත්‍රයේ ඊට පස්සේ එච්චු මැෂින් එකකට හරි වෙනත් මැෂින් එකකට හරි සවි කරාට පස්සේ තමයි ඒ හුලං ඉවත් කළා ඉවරලා ගෑස් පුරවන්නේ. එහෙම හුලං පුරවපු ඒවා මෙන්න මේ ටැංකිය තමයි බස්සන්නේ. ටැංකිය බස්සලා තියෙනවා. එතකොට හුලං පිට වෙනවා නම් එහෙම කාන්දුවක් වෙනවා නම් ජල බුබුලු මතුවෙන නිසා ඒක බලා ගන්න. මේ ටැංකිය තමයි මේ විශාල ටැංකියක් වතුර පුරවලා තින්නේ. මේකේ බස්සලා ඉවරලා බලනවා වායු කාන්දුවක් සිද්ධ වෙනවද කියලා. එහෙම සිද්ධ වෙන්නේ නැත්නම් ඒක ඒ නිර්මාණය සාර්ථකයි කොයිල් එක හරියට හදලා තියෙනවා කියලා ඊට පස්සේ ඒක ටෙස්ට් කරන්න පුළුවන්. මේ තින්නේ තේ විදිහටම හදපුවා.